කන්දස්සාමි වූ මහා සේන දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ආනුභාවයෙන් සත්පත්තිනි දිව්‍යාංගනාවුන් වහන්සේගේ ආනුභාවයෙන් දෙවොල් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ආනුභාවයෙන් තුන් භාගයේ 12 දෙවියන් වහන්සේලාගේ නාමයෙන් උතුම් වූ කටුසෑයට අරක්ගෙන වැඩ වාසය කරන්නා වූ මහා සංඝ පත්ම බහිරව දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ඔන්න අපි අපේ අනුරාධපුර සංචාරයේ තුන්වෙනි දවසේ උදෙන්ම ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරයෙන් කිලෝමීටර් කිහිපයක් දුරට මිහින්තලේට මේ ඉන්නේ මිහින්තලේ කටු සෑය ළඟ මිහින්තලේ හන්දියෙන් හැරිලා යාපනයේ නුවර පාරේ මීටර් 850ක් විතර යනකොට දකුණු අත පැත්තෙන් තමයි මේ සෑය තියෙන්නේ පේනවනේ කටු සෑය කියන්නේ හතරැස් වේදිකාවක නිර්මාණය කරලා තියෙන කුඩා ප්‍රමාණයේ ගරා වැටුණු චෛත්‍යයක් මේ චෛත්‍යයේ ධාතු ගර්භයෙන් උඩ කොටස දැන් දකින්න නැහැ. පාදම කළු ගලින් නිර්මාණය කරලා තිබ්බට උඩ කොටස් නිර්මාණය කරලා තියෙන්නේ ගඩොල් වලින්. ඇත්තටම මම මෙතනට ආවේ පළවෙනි වතාවට. අපි මෙතෙන්ට එද්දිත් මිනිස්සු බොහෝ ප්‍රමාණයක් මල් වට්ටි පළතුරු වට්ටි අරගෙන මෙතෙන්ට ඇවිල්ලා හිටියා මෙතන කපු මහත්තයෙකුත් ඒවා බාරගෙන යාතිකා කර කර හිටියා ඉතින් මට කුතුහලයක් ඇති වුණා මෙච්චර මේ වන්දනාමාන කරන්නේ ඇයි ඒ මොකද්ද හේතුව මේ සෑයේ මොකද්ද තැන්පත් කරලා තියෙන්නේ කියලා ඉතින් මම ඒ ගැන හොයලා බලනකොට මට දැනගන්න හම්බුනේ මේ මිහින්තල ආරාමය නිර්මාණය කරන්නට ප්‍රයෝජනයට ගත්ත කම්මල් උපකරණ සහ ආයුධ නිදන් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ උදළු, අලවංගු, මේසන් හැඳි, ගඩොල් කපපු ගඩොල් අච්චු ඒ වගේ දේවල්. ඒ වගේම 19 වෙනි සියවසේ මුල් භාගයේදී කරපු කැණීම් වලදී ක්‍රිස්තු වර්ෂ 8ත් 9ත් අතර සියවස්වල සිංහල සහ සංස්කෘත භාෂාවලින් ලියපු මහායාන සූත්‍ර ඇතුළත් වුණ තඹ තහඩු මේ ස්ථානයේ හොයාගෙන තියෙනවා. 4 වෙනි මිහිඳු රජුරන්ගේ මිහින්තලා පෝරු ලිපියෙනුත් මේ සෑය ගැන විස්තර කරලා තියෙනවා. ඒ විස්තරවලට අනුව මේ ස්ථානය වෙනුවෙන් ඉඩකඩම් මෙහෙමත් විශාල ප්‍රමාණයක් පූජා කරලා තිබිලා තියෙනවා. මේ මිහින්තල ආරාමය ගොඩනගන්නට පාවිච්චි කරපු ආයුධ තැන්පත් කරලා තියෙන මේ සෑයට ඇයි මේ මිනිස්සු දේවාලයකට වගේ පළතුරු පූජා කරන්නේ? ඒ වගේම මේ කපු මහත්තයෙ මෙතන මොනවද කරන්නේ? ඒ ගැන හොයද්දි මට දැනගන්න හම්බුණා මේ සෑයට පුද පූජා පවත්වපුවහම මේ විදිහට දරුවන් නැති අම්මලාට තාත්තලාට දරුවන් ලැබෙනවලු. ඒ වගේම ගේදොර ආරක්ෂා කරගන්න, ඉඩකඩම් ආරක්ෂා කරගන්න, තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න ඒ වගේ දේවාලයකට ගිහිල්ලා කරන දේවල් මිනිස්සු මේ සෑය ළඟට ඇවිල්ලා මේ සෑයට පුද පූජා පවත්වලා ඉල්ලන්න පුරුදු වෙලා තියෙනවා. පේනවනේ වටේටම දාගැබ වටේටම පඳුරු කැට ගහලා තියෙන විදිහ. පඳුරු කාසි දහස් ගාණක් තියෙනවා. ඒකෙන්ම පේනවනේ මෙතෙන්ට එන බැතිමතුන්ගේ ප්‍රමාණය කොච්චරක්ද කියලා. මේ මෙතන තියෙන සෙල්ලිපියටත් මිනිස්සු කාසි දාලා. පළතුරු වට්ටි පූජාව, කිරි ඉතිරිවීම, ඒ වගේම පොල් ගැසීම වගේ මේ දේවල් මෙතන හැම වෙලෙම සිද්ධ වෙනවා. දේව යාතිකත් කියනවා. ඒ වගේම ආවතේව කරුවෙකුත් ඉන්නවා. ඉතින් මේවා දකිනකොට මට හිතුණා අපේ මිනිස්සු බුදුදහම පැත්තක තියලා මේ කොහෙද යන්නේ කියලා. ඉතින් මේ බෞද්ධ සිද්ධස්ථානය අද වෙද්දි දේවාලය තරමටම පරිවර්තනය වෙලා. මිනිස්සු බුදු ගුණ මෙතෙන්ට ඇවිල්ලා සිහි කරන්නේ නැහැ. දෙවියන්ට යදින එක තමයි කරන්නේ. නාත දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ආනුභාවයෙන් සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ ආනුභාවයෙන් මෙතෙන්දී තව දෙයක් කියන්න ඕනේ. මෙතෙන්ට එන සමහර මිනිස්සු මෙතෙන්ට පොදු පූජා පවත්වලා සැනසෙල්ලක් ලබා ගත්තත් ඔවුන් අරගෙන ආපු අපද්‍රව්‍ය ඔහේ නිදැල්ලේ අතහැරලා යනවා. එහෙම අපද්‍රව්‍ය බැහැර කරලා තියෙන හින්දා මේ පුණ්‍ය භූමිය අපිරිසිදු වෙලා තියෙනවා අපි දැක්කා. ඒ වගේම අද වෙද්දි මෙතන මේ දෙවියන් යදලා ගහන පොල්, ඒ වගේම දෙවියන්ට පූජා කරන මේ පළතුරු වට්ටි එහෙම එකතු කරගෙන යන්න සැදී පැහැදිලා ඉන්න පිරිසකුත් මෙතන ඉන්නවා. ඒ වගේම කිරි උතුරලා දෙවියන්ට තියෙන ගොටුවේ කාසිය හුලන්න, ඒ වගේම යහමින් අතට අහුවෙන පඳුරු ලිහාගෙන ඒ වගේ තියෙන කාසි ගන්න
තවත් සමහර අය පෙළඹිලා ඉන්නවා. ඒ වගේම අයිස්ක්‍රීම් කඩලගොට්ට පළතුරු ආදී විකුණුනයක් ඉන්නවා. තව යාචකයෝ දෙතුන් දෙනෙකුත් දැන් මෙතෙන්ට පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ දිහා බලද්දි මට හිතුණා නොපෙනෙන දෙවියන්ගේ පිහිට සහ සැනසීම පතාගෙන මෙතෙන්ට එන අය හින්දා තවත් අසරණයෝ කීප දෙනෙක්ට හරි ජීවත් වෙන්න මගක් පෑදිලා තියෙනවා කියලා. ඒක ගැන පොඩි සතුටක් හිතට දැනුණා. මේ පුදබිමේ මේ විදිහට පුද පූජා පැවැත්වීම කවදා කවුරු ආරම්භ කරාද කියලා දන්න කෙනෙක් මේ වෙලාවේ මෙතන හිටියේ නැහැ. ඒත් දැන් දැන් මෙතෙන්ට ඇවිල්ලා යන පිරිස වැඩි වෙලා තියෙනවා කියලා නම් ප්‍රදේශවාසීන් කියනවා. සෙත් සාන්ති වගේම විවිධ ප්‍රාර්ථනා සහ විශ්වාස අපේ රටේ සාම්ප්‍රදායික ජන සමාජයේ සමග බැඳී පවතිනවා. ඒ දෙවියන් එකම දේව සභාවක ඉඳලා එක අයෙකුට යහපතත් තව කෙනෙකුට අයහපතත් සලසන්නේ කොහොමද කියලා පහසුවෙන් වටහා ගන්න බැරි ගැටලුවක්. මේ තමයි ඉදිකටු සෑය. මේක තියෙන්නේ කටු සෑය නිර්මාණය කරලා තියෙන තැනට අල්ලපු වැටේ. කටු සෑය තැන්පත් කරලා තියෙන්නේ මිහින්තලා ආරාමයේ ගොඩනගන්න පාවිච්චි කරපු ආයුධ සහ උපකරණ කියලා මං කලින් කිව්වනේ. මේ ඉදිකටු සෑය තැන්පත් කරලා තියෙන්නේ මිහින්තලා ආරාමයේ වැඩවාසය කරපු භික්ෂූන් වහන්සේලාගේ චීවර මහන්න ප්‍රයෝජනට ගත්තු ඉදිකටු. මේ දාගැබත් පෙනුමෙන් කටු සෑයට ගොඩක් සමානයි. හතරැස් වේදිකාවක් උඩ ඒ ප්‍රමාණයටම ඒ පෙනුමටම නිර්මාණය කරලා තියෙනවා. මේ දාගැබේ උස අඩි 6යි, විස්කම්බය අඩි 20යි. පහළ කොටස කළු ගලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඉහළ කොටස ගඩොලින් නිර්මාණය කරලා තියෙනවා. ඉතිහාසඥයන්ගේ මතය වෙන්නේ මේ ස්තූපෙන් මහායානික ලක්ෂණ පෙන්නුම් කරනවලු. මේ ස්ථානයේ චෛත්‍යයට අමතරව අක්කර ගණනාවක් විහිදිලා යන ආරාම සංකීර්ණයක නටබුන් අපිට දැකගන්න පුළුවන්. අත්තිවාරම් කොටස්, ගල් කණු, මුරගල්, කොරවක් ගල්, සඳකඩ පහන්, පඩිපෙල් අදටත් දකින්න පුළුවන්. ගොඩක් කැටයම් අදටත් හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. මේ ගොඩනැගිලි අතරින් කුඩා රෝහලක් සහ ප්‍රතිමා ගෘහයක් එහෙම හඳුනගෙන තියෙනවා. ආරාමයේ කෙළවරේ තියෙනවා විශාල ප්‍රමාණයේ පොකුණක්. පොකුණට ඇතුල් වෙන්න පුළුවන් පඩිපෙළවල් තියෙන්නේ එකයි. පඩිපෙළ දෙපැත්තේ පුන් කලස් දෙකක් එහෙමත් කැටයම් කරලා තියෙනවා. පොකුණට වතුර එන කාණුව සහායේ පද්ධතිය තාම ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් අපි මේ කටු සෑය සහ ඉදිකටු සෑය කියන මේ දාගැබ් දෙකම නැරඹුවා වන්දනාමාන කරා. මිහින්තලේ කිව්වහම අපේ හිතට එක්වරම මතක් වෙන්නේ මිහිඳු හාමුදුරුව දේවානම්පියතිස්ස රජතුමාට තිස්ස තිස්ස කියලා කතා කරපු ඒ ගල් පර්වතේනේ. දැන් අපි යන්න සූදානම් වෙන්නේ ඒ ගල් පර්වතේ ළඟට. හැබැයි ඒ ගල් පර්වතේ ළඟට යනකම් පාර දෙපැත්තේ විවිධ ස්ථාන තියෙනවා පෞරාණික දේවල් අපිට නරඹන්න. ඒ ඔක්කොම දේවල් අපි බලමු, විස්තර දැනගමු ඊළඟ වීඩියෝ එකෙන්. දිගටම මේ වීඩියෝ මාලාවත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාට ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාට තෙරුවන් සරණයි.